සුබදස කියලා පිළිගන්නවල හැම දිනකම පහදුවක කියලා තවත් අලුත් වීඩියෝ එකක්. ඉතින් අද අපි ඔයගොල්ලෝ කතා කරන්න යන්නේ ඔය මේ වෙද්දි low end PC එකකින් games සෙල්ලම් කරන එකේන. ඔව් games ගන්න තමයි මේකේ හරියන ටූල් එක. ඉතින් ඒ වගේ එක්කෙනෙක්ට නිතරම games වල frames ගන්න බහිනවනම් එහෙනම් නැත්තම් ලොකු game එකක් දැන් ඔයා හිතන්නකෝ ඔයාගේ PC එකේ Far Cry 6 වගේ එකක් වුණා play කරනවා GTX 750 වගේ machine එකේ. එහෙම නැත්තම් ඊටත් අඩු රික්වයර්මන්ට් එකක් තියෙන උදාහරණයක් 750 1GB එකේ වගේ ගහනවනම් එහෙම නැත්තම් ඊට වැඩිය අඩු ස්පෙක් එකක් තියෙන PC එකකින් ගහනවා නම් අපිට තියෙන ලොකුම අවුල තමයි ගොඩක් වෙලාවට ගේම් එක හරියට ස්මූත් නෑ. මොකද මේ අපි config file එක දාලා ගහන්නේ. ඒක හින්දා එක එක පොඩි පොඩි ප්‍රශ්න එනවා. ඉතින් මේ වගේ දේවල් හින්දා අද මම ඔයගලට ගෙනා පොඩි ටූල් එකක් සාමාන්‍ය මේ වගේ වැඩවලදී ඔයාලට ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මේක buy කරලා ගන්න ඕන එකක් low spec premium අපි කිව්වොත් එහෙම low spec experiences කියලා. අපි ගිහින් බලමු මේකේ ඔෆිෂියල් වෙබ්සයිට් එකට ඒක කොහොමද කරන්න තියෙන්නේ කියලා. එන්න මම ඔයාලට මගේ router එක connect කරලා අපි router නේ මයි phone එක අපි ගිහින් බලමු මේක free to එකකට නැත්නම් එහෙනම් තමයි මේ සල්ලි ගෙවලා ගන්න තියෙන එකක්ද කියලා මුලින්ම. ඉතින් මගේ channel එක වලට දෙන්න සතපාකම එක ගැන විඳන් කරන්න ඕනේ නැහැ. මොකද මම මේ විදිහ මේක premium version එක කරන් තිනවා. මම ඉතින් මම ඒකේ link එක දාලා තියන්න. ඔයාලට තියෙන එක පාවිච්චි කරන්න. ඒතකොට ඒක පාවිච්චි කරලා පස්සේ ප්‍රශ්න නැතුව වැඩ කරන්න පුළුවන්. Right. අපි මුලින්ම යන් Chrome එකෙන් අපි Google එකේ type කරලා බලමු low spec experiences කියලා නිකන් type කරලා බලමු. හරි. ඉතින් මගේ ඒවත් ඉතින් type වුණේ ඉතින් ඕනේ නැතිම වචනේ. Right. අපි මුලින් මේ විදිහට බලමු මේක මේ කොහොම එකක්ද කියලා. Right. මේක මේ Ragnotech software solution කියන company එකෙන් තමයි මේක හදන්නේ. මේකේ versions ගොඩක් තියෙන මේ වෙද්දි බලමු මේකට ගිහිල්ලා මේක කොහොමද වැඩ කරනවා ඇත්ති කියලා. ඉතින් යාලා 2016 ඉඳන් තමයි මේක හදන්න කියනවා. යාලා කියන්නේ ඉතින් යාලා free trial එකලු දෙන්නේ. ඒක ඉතින් optimize කරන්න පුළුවන්ලු basic ඊට පස්සේ. ඉතින් යාලා lifetime එකක් දෙනවලු. මම හිතන්නේ euro 6ක් වගේ වෙනවලු version එක. ඉතින් යාලා කියන විදිහට අපිට මේ වෙද්දි ලක්ෂණ ගොඩක් ගිනියොත් උන්ට මේක හොඳ ඔප්ෂන් එකක්ලු. මොකද මේක මාත් පාවිච්චි කරලා බලුවා ක්‍රියන්තර අවුලක් නැහැ. ඉතින් මෙතන තියෙන ප්‍රීමියම් membership එක ගත්තම වෙනවා සි මොනවා කියලා. ප්‍රීමියම් membership එකේ download the full version එක හම්බෙනවලු. ඉතින් ඔය වගේ දේවල් ටික කියනවා මෙයාල මේකලගේ මේ ප්‍රීමියම් version එකේදී. සා අපි බලමු ප්‍රීමියම් version වලට ගිහිල්ලා මේකේ මොනවද තව තියෙන දේවල් කියලා නේද. Right. ඊට පස්සේ බලමු අපි මෙතන optimization category කියලා. මෙතන තියෙනවා හැම game එකම Alan Wake 2 එක පවා තියෙනවා. ඔයාට ගහන්න බැහැ කියලා කිසිම ගේමයක් නෑ සාමාන්‍යයෙන් Alan Wake 2 එකේ ඉඳන්. අපිට මේ Alan Wake Remastered Alan අපිට Alan Wake 2 එක ගිහිලා maximum performance settings වලට ගිහිල්ලා බලමු optimization guide video එකක් තියෙන මෙතන. Right. ඊට පස්සේ මෙතන තියෙන tool එකක්. හරි. ඉතින් අර මෙතන තියෙනවා video guide එකක් බලමු ඒකත් උනම් play කරලා. Right. මම හිතන්නේ මේ Ragnarok ලගේ මේ ඔයාලට පේනවා ඇති මේකේ මේ ඔප්ටිමයිස් කරන්න කලින් කොහොමද මේ මේකේ පර්ෆෝමන්ස් යන්නේ කියලා බලමු මේක චුට්ට. රයිට් වලට පේනවා ඇති මේක මේ 4K වලින් ගහන්නේ ආෆ්ටර් ඔප්ටිමයිස්. දැන් ඔයාලට පේනවා ඇති මේකේ මේ එක එක ඔප්ටිමයිසේෂන් සෙටින්ග්ස් ටිකක් තියෙනවානේ. පෝටේලෝ අනම්මනම් තියෙනවා. ඉතින් එක එක ඒවාට කොහොමද මේකේ පර්ෆෝමන්ස් එක යන්නේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් මේකේ වදාගත්තොත් එහෙම පෝටලෝ කියන මෝඩ් එක යාට එතෙන්දි ගන්න පුළුවන් උපරිම අපි ගොත් එහෙම ක්වොලිටි එක. Right. ඉතින් ওই දේවල් එක ඔයාලට පේනවා ඇති මේ මේ සොෆ්ට්වෙයාර් කොච්චර වටින එකක්ද කියලා. ඉතින් මේක මෙච්චර මේ සල්ලි දිල්ල වෙ ගන්න තියෙන්නේ. හැබැයි ඔය සත පහක වියදම් කරන්න ඕනේ අපේ channel එක වලින් එක්කෙන්න. මොකද ඔයාලා දන්නව මම පට්ට ඉතින් හොර වීඩියෝ නේ ඔක්කොම පාවිච්චි කරන්නේ. Right. ඉතින් මට මගේ පාකිස්තාන් friend කෙනෙක්ගෙන් හම්බුණා සම්පූර්ණ මේකේ version එකක් buy කර එකක් එයා. ඉතින් එයා buy කළා. ඉතින් එයා එයාගේ community අතරේ share කරගත්තා මට හම්බුණා. Right. ඒ තියෙන software එක මේකේ එක version එකක් එක කාලෙක. ඉතින් මේක ඇහිල්ලා මම දැන් 10.5 version එක. ඉතින් ඔයාලා මේක change කරන්න පුළුවන් update ගිහිල්ලා මෙහෙම. අප්ඩේට් වලට ගියන පස්සේ වරුණා ලේටස්ට් නෝෂන් එකේ මේක අප්ඩේට් කරගන්න. රයිට්. ඒ වුණත් මම පෙන්නවල EXE එක ඕපන් කළා. මේක ප්‍රීමියම් එකද නැද්ද කියලා. ඉතින් ඊළඟ ප්‍රශ්නේ තමයි මොකද්ද මේ සොෆ්ට්වෙයාර් එක ඇතුලින් දාගන්න බෑනේ මොකද්ද කිව්වර නේද? රයිට්. මේකේ තියෙන මොනවද කියලා. ඉතින් මට වෙන මේ ටූල් කියලා ෆෝල්ඩර් එකක් තියෙන මේක ඇසේ තියෙන තනි කරන් මේ හැම ගේම් එකකටම අදාළ configurations file set එකක් හැම එකෙම තියෙනවා. සමහර ඒවා ඉතින් තව එකකින් ෆයිල් එකක් කරන් බයිපාස් කරලා දෙනවා. දැන් Alan Wake Remastered එහෙම වගේ අපිට මේක රීඩ් කරන්න බෑ සාමාන්‍ය එකකින් තියෙනකොට ඒකේ තියෙන්නේ ෆයිල්ස් ටික. ඔයාලට මම රීඩ් කරන්න පුළුවන් ෆයිල් සෙට් අප් වෙනවා නම් දැන් Crysis 2 වගේ ගේම් එකක් එහෙම ලැග් වෙනවා නම් ඔයාලට පුළුවන් මේ මෙන්න මේ ඉතින් තමයි මේ config file set එක මේවා තියෙන්නේ. බොහොම සරලයි. බොහොම පොඩි දෙයක් තමයි මේක වෙන්නේ. රයිට්. මේ ඇහිලා මේ 2022 version එක මං ගාව තියෙන්නේ. ඉතින් මේක ඔයාලට අරගෙන අප්ඩේට් කරගන්න තියෙන අලුත් version එකට. මොකද මේක buy කරේ කියන්නේ කොහොමද?
වැරදින බොහොම පොඩි දෙයක් ඉතින් අරගෙන ගිහිල්ලා ඉතින් බයිකර් ගත්ත එක අපි කිව්වොත් එහෙම මේ දාගන්න දැන් මම මේකෙන් අපි කොහොමද ඔප්ටිමයිස් කරපු ගේම් එකක් විදියට මම පෙන්නන තවට ඉතින් ෆාර් ක්‍රයිස් එක කොහොමද ඔප්ටිමයිස් කරන්නේ කියලා රයිට් ඔයා මේක සොෆ්ට්වෙයාර් ඩවුන්ලෝඩ් කරලා පස්සේ ඒවා මුලින්ම කරන්න ඕනේ යාළුවෝ පේනදි මේකේ තියෙන වෙල්කම් ටු ලෝ ස්පෙක් එක්ස්පීරියන්ස් කියලා මේකේ විස්තර ටික රයිට් ඊට පස්සේ යනවා මේ ඔප්ටිමයිසේෂන් කැටගරි කියන එකට ඉතින් මේකෙතෙන්දි තමයි ඔයාගේ PC එකේ තියෙන ගේම් එකවත් සෝරා ගන්න ඕනේ ආගේ PC එකේ මොකක් හරි ගේම් එකක් තියෙනවා මෙයා ඒක ඔටෝම ඩිටෙක්ට් කරගන්නවා දැන් මම ඔයාලට පෙන්නන්නම් මගේ PC එකේ තියෙන ගේම් එක මගේ තියෙනවා GTA 5 දැන් GTA 5 එක හරියට මෙතනින් ඇහලා මෙහෙම තෝරගෙන ගිහිල්ලා මෙතනින් දැන් C ඊට පස්සේ මෙහෙම ගිහිල්ලා කියලා මම ටයිප් කරන්න බෑ තෝරන් තියෙන්නේ බැලුවලි රයිට් දැන් මෙතන Grand Theft Auto කියලා දැන් මම Grand Theft Auto 5 එකෙන් තෝරලා load optimization package එක දෙනවා මේකෙදී ඔය ගේම් එක මේ software එකට අඳුරගන්න බැරි වුණොත් එයා ඔයාට open file locations වලට ගිහිල්ලා ගේම් එක තෝරගන්න chance එකක් දෙනවා. එහෙනම් තේ තෝරගත්තොත් මෙන්න මේ විදිහට Grand Theft Auto has been installed to your system කියලා එයා තෝරගන්නවා. ස්පෙෂල් දේ තමයි මොකක් හරි ගේම් එකක් මේක ඔප්ටිමයිස් කරන්න කලින් ඒ ගේම් එක පළවෙනි පාර ප්ලේ කරලා හරි පළවෙනි පාර ගේම් එක ඕපන් කරලා හරි තියෙනවා. නැත්තම් මෙයා සාමාන්‍ය ගේම් එක තියෙන තැන ඩිරෙක්ට්ලි හොයාගන්නේ නැහැ. එහෙම වුණත් අපිට වෙනම ගේම් එක හොයලා දෙන්න ඕනේ. ඉතින් එච්චර ලොකු දෙයක්. ඊට පස්සේ ඔයාලා පුළුවන් දැන් ඔයාගේ PC එක ලෝ වෙන්න ගන්න. ඔයාට හොඳ ෆ්‍රේම් රේට් එකක් ගන්න හොඳ වැඩ දෙන්න පුළුවන්. මෙන්න මේ port එක ලෝ ඔප්ටිමයිසේෂන් කියන එක. මේක දීලා ඔයාලට පේනද මෙතන DirectX 10 better performance DirectX better stability කියලා තියෙනවා. ඉතින් ස්ටේබිලිටි එකට අතින් ගත්තොත් එහෙනම් දැන් ඔයාලට සාමාන්‍ය ඔයාගේ PC එක තියෙන DirectX 10 එක දාලා වගේ ගේම් එකක් ගන්න ඕන නම් ඒ කියන්නේ හොඳ ෆ්‍රේම් රේට් එකක් ගන්න ඕන නම් ඔයා දාගන්න DirectX 10 එක. සාමාන්‍ය ටික ක්වොලිටි ග්‍රැෆික්ස් එක ගන්න ඕන නම් DirectX 11 එක දාගන්න. ඊට පස්සේ මෙහෙම දාලා ඔයාලට මෙතන පුළ බැලන්සින් මෝඩ් එක දාන්න. මෙතන මේ පෙන්න ඇන්ටි ඇලියසින් මෝඩ් එක කියලා. ඉතින් මෙතන මේ ඇන්ටි ඇලියසින් මෝඩ් එක ගත්තොත් සාමාන්‍ය ඔයාලට ගස් වගේ ඒවා සුපිරි ක්වොලිටියට බලන්න ඕන. ඉතින් මේක දාගන්න ඕන. ඉතින් සාමාන්‍ය එච්චර ලොකු ක්වොලිටියක් ඕන නැත්තම් මෙහෙම ඊට පස්සේ ගේම් රෙසලූෂන් එක දැන් ඔයා හිතන්නේ ඔයාගේ ගේම් එක ඔයා PC එකේ ඕපන් කරලා තෝරන්නේ උදා හිතනවා GTA 5 එක ගහන්න යන්නේ 720p වලින්. හැබැයි ඔයාගේ ස්ක්‍රීන් එකෙන් ඔයාට ඒක ගහන්න ඕනේ 1080p ඇදලා. අපි කියන්නේ රෙසලූෂන් එක ස්කේල් කරලා. එතකොට ඔයාලා මෙතන සීස් දිද්ද වෙනවා. මෙතන ඇහිල් දැන් මම ගහන උලක් මගේ මොනිටර් එක 1080p මොනිටර් යන්නේ. මම ඔයාලට ඒකත් උනම් පෙන්නන්නම්. දැන් මම මේක පේ කරන්නේ මගේ ලැප් එකේ. ඒනවාට මගේ ඩිස්ප්ලේ සෙටින් වලට ගියොත් එහෙනම් මේක 1080p මොනිටර් එක මම ගහන්නේ. මම ඒක නිසා තෝරනවා මෙතනදී 1080p කියන සෙටින් එක. මම ඔයාලට එකක් පෙන්නන්නම් මගේ සෙටින්ග්ස් වලට ලෝඩ් එක පොඩ්ඩක් ඉමු. රයිට්. දැන් සෙටින්ග්ස් ආවම මගේ සෙටින්ග්ස් වල මේක ඩිස්ප්ලේ ටින් වල ඔයාලට පේනවා ඩිස්ප්ලේ රෙසලූෂන් එක තියෙන 1920x1080 කියන්නේ 1080p මොනිටරය. රයිට්. දැන් මම මෙතනදී දෙන්න ඕනේ 1080p. මම මෙතන දැන් ඔයාගේ ලැප් එකක් වගේ තියෙනවා නම් අවුලක් නැහැ. ඔයාලට දෙන්න පුළුවන් ඔයාගේ ලැප්ටොප් එකේ අවේලබල් රෙසලූෂන් එක. ඒ හැරෙන්න ඔයාගම PC එකක් අපි කියන්නේ දෙක කේබල් එකක් එහෙම ගහලා ගන්න එක්ක එන්නද ඔයාගේ මේ මොනිටරේ තියෙන රෙසලූෂන් මෙතන දෙන්න. ඔයා ගේම් එක ඇතුළට ගිහිල්ලා රෙසලූෂන් එකේ අඩු රෙසලූෂන් එකක් දීලා ගේම් එක ප්ලේ කරන්න පුළුවන්. දැන් මම මෙතන දෙනවා 1920x1080. මට ඕනි පර්ෆෝමන්ස් එක ගොඩක් බැලන්සින් මෝඩේට පර්ෆෝමන්ස් එක ඕනි. ඊට පස්සේ මම මෙතනදී ඇවිල්ලා දෙනවා එක්සිකියුටිව් ඔප්ටිමයිසේෂන් කියන මේක දුන්නට පස්සේ ඔයාලට පේන ඇති මෙසේජ් එකක් එනවා ප්ලීස් කෝස් ද ලෝ එක්ස්පීරියන්ස් ඇන් ස්ටාර්ට් ගේම් නවු කියලා. ඉතින් මම මේක ක්ලෝස් කරලා ඔයාලට ගේම් එක ඕපන් කරන්න. තව එකක් තමයි දැන් ඔයාගා ඔයා හිතන ඔයාගා ස්ටිම් එක තියෙනවා කියලා. ඔයාගා ස්ටිම් එක තියෙනවා. ස්ටිම් එකෙන් ඔයාලට මොකක් හරි දැන් Xbox එක තියෙනවනම් ඔයාලට ඕනේ ස්ටිම් එක ඔප්ටිමයිස් කරගන්න. ඉතින් ඊවට පේන ඇති එක 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 විදිහට ඔප්ටිමයිස් වෙනවා. ඒ කියන්නේ ස්ටිම් නා ස්ටිම් එක ඔප්ටිමයිස් කරගන්න පුළුවන්. Xbox හැම එකෙම තියෙන මෙතනින් දුන්නාට පස්සේ අදෝ ඩිටෙක්ට් කරලා වටනවා ඩිටෙක්ට් කරගන්න පුළුවන් ඒකේ මැෂින් එකේ නැති ගේම් එකක් උනත්. රයිට් මේ විදිහට තමයි මේක වැඩ කරන්නේ. බොහොම පොඩි software එකක්. ඉතින් සාමාන්‍ය ලොකු වැඩ ටිකක් කරගන්න පුළුවන්. ඉතින් මේකේ homes වලට කියලා පස්සේ එක එක දේවල් තියෙනවා. මට පේනදි මේ language settings තෝරන්න පුළුවන්. theme එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ always custom preferred resolution දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් steam client එක තෝරලා දෙන්න. ඔයාගේ steam එකේ games optimize නැත්නම් මේකින් optimize කරගන්න පුළුවන්. වෙයි ගොඩක් වැඩ මේක කරගන්න පුළුවන්. රයිට් වර පේන ඇති. දැන් මගේ ගේම් එක මගේ අර අප්ඩේට් සෙන්ටර් එක ඇහිලා තිනවා. මේකේ අප්ඩේට් එකක් දෙමු 12th version එකට. එතකොට මේ වර පේනවා ඇති මගේ අලුත් version එකකට. වාර මේක මේ ලින්ක් ඩවුන් වෙනවා. බලමු ගිහිල්ලා මොකක්ද වෙන්නේ කියලා. 11.9 හරි. ඉතින් ওই විදිහට තමයි මේක වැඩ කරන්නේ. මොකක් හරි කේස් එකක් තියෙනවා නම් මම මේක ගේම් ප්ලේ ටෙස්ට් එක නම් මම දාන්න. ඉතින් මම මොකක් හරි ගේම් එකක් ගහන්න ඉන්න එක්කෙනෙක් නම් ලෝස්ට් PC PC එකකින් මට අත්‍යවශ්‍යම software එකක් තමයි මේ ලෝ වෙන්ඩ් ස්පේස් එක.
ඉතින් පල්ල හැදි මම මේක ලින්ක් එක දාලා මේකට දාලා try කරලා hero වෙන games ටික hero වෙන තුරු ගහලා ඉතින් අපිට පහලින් comment එකක් දාන්න මතක කරන්න එපා එහෙනම් ඉතින් අමතත් අලුත් video එකේ එතකොට සුබ සුබ දවසක්